හයි, කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අදත් ගෙනාවේ පොඩි hair care treatment video එකක්. කිසිම වියදමක් නැතුව අපිට ගෙදර ඉඳන්ම මේ treatment එකත් කරගන්න පුළුවන්. කොමාරිකා කියන්නේ ඉස්සර ඉඳන්ම කොණ්ඩෙට පාවිච්චි කරන ස්වභාවික සත්කාරයක්. කොමාරිකා ස්වභාවික කන්ඩිෂනර් එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි හිස්වරි පාලනයට වගේ දේවල් වලටත් මේ කොමාරිකා ගන්නවා. කොමාරිකාවල ගුණ 99යි. කොමාරිකාවලින් හිස්වරි නැති කරනවා විතරක් නෙවෙයි, කොණ්ඩේ වවන්නත් ගොඩක් උපකාරී වෙන ස්වභාවික අමුද්‍රව්‍යයක් තමයි කොමාරිකා කියන්නේ. මං කලින් කොමාරිකා තෙල් එක හදන විදිය ගැන වීඩියෝ එකක් දැම්මා. දැන් ඒක පාවිච්චි කරලා ලැබෙන රිසල්ට් ගැනත් මං ඔයාලත් එක්ක වීඩියෝ එකක් බෙදාගත්තා. ඉතින් අද කියලා දෙන්නේ කොහොමද කොමාරිකා වලින් හෙයා මාස්ක් එකක් දාන විදිය ගැන. මුලින්ම ඔයාලා මේ විදියට කොමාරිකා පිත්තක් අරගෙන ඒක හොඳට සෝදලා පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මම වතුර භාජනයක විනාඩි 5ක් විතර දාලා තිබ්බා. ඒකේ තියෙන අර කහපාට කොටස ඉවත් වෙලා යන්න. ඊට පස්සේ කොමාරිකා මදේ මේ විදියට පිරිසුදුව වෙනම් භාජනයකට අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ පිරිසුදු කොමාරිකාවලට එඬරු තෙල් මේස හැන්දයි පොල් තෙල් මේස හැන්දයි එකතු කරනවා. ඊට පස්සේ තියෙන්නේ හොඳට මිශ්‍ර කරගන්න. ඒ හින්දා මම බ්ලෙන්ඩර් කප් එකකට මේ විදියට කොමාරිකා මිශ්‍රණය දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ තියෙන්නේ හොඳට මිශ්‍ර කරගත් කොමාරිකා හෙයා මාස්ක් එක. දැන් මං කියලා දෙන්නම් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. දැන් මම මේ මිශ්‍රණයට තව ටිකක් එඬරු තෙල් එකතු කරගත්තා. මොකද මට කොණ්ඩේ ගාහන්න පොඩ්ඩක් මදි මේක, මේ මිශ්‍රණය. ඒ නිසා හොඳට මේ කොමාරිකා මිශ්‍රණය ඔයාලගේ හිස් කබලේ හා හිස කෙස්වල මේ විදියට ආලේප කරගන්න. ඊට පස්සේ විනාඩි 20ක් මේක ඇප්ලයි කරලා ඔයාලට හොදලා ඉවත් කරගන්න පුළුවන් ෂැම්පු කන්ඩිෂනර් දාලා. සතියකට දෙපාරක් වගේ මේ සත්කාරය කරලා බලන්න. කොමාරිකා වලින් හිසක සම්බන්ධ ගොඩක් ගැටලු විසඳ ගන්න පුළුවන්. කොණ්ඩේ තියෙන ඩ්‍රයි ගතිය අඩු කරන්න පුළුවන්, හිස්සරි පාලනය කරන්න පුළුවන්, කොණ්ඩේ වැවීමත් වර්ධනය වෙනවා මේ කොමාරිකා හෙයා මාස්ක් එක තුලින්. ඒ වගේම ගොඩක් සීනිදු ෂයිනි හෙයා එකක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරලා පළවෙනි වතාවෙම ඔයාලට වෙනසක් දැනේ. ඉතින් මේක යූස් කරලා ඔයාලට ලැබෙන රිසල්ට් එක මාත් එක්ක ෂෙයා කරගන්න අමතකව කරන්න එපා. හැමෝටම සුබ දවසක්.